ඊළඟට අභිසංකාරමාර ඒ කියන්නේ මේ ඔබයි මායි රැස් කරන දේවල් හිතනක පුඤ්ඤාභිසංකාරා පුඤ්ඤාභිසංකාර ආනිඤ්ඤාභිසංකාර කියලා ඔක විස්තර වෙනවා. සරලව මතක තියාගන්න මම මෙහෙම කියන්නම්කෝ. දැන් අපි සංසාරේ පව් කරලා තියෙනවා. ඒ පව් නිසානේ සමහර දුක් කරදර එන්නේ. එතකොට ඒක දුකයි. ඉතින් මාරේ තමයි. අපි මේ හිතමුකෝ අපිට තාම මේ සංසාරෙන් ගැලවෙන්න බැරි වුණේ ඇයි? කර්ම හින්දානේ, ක්ලේශ හින්දානේ, නොදන්න කම හින්දානේ, කර්ම රැස් කරේ. එතකොට එහෙනම් ඒ රැස් කරපු කර්මවල කුසල කර්මත් තිබුණා, අකුසල කර්මත් තිබුණා. පින්පව් දෙකම තිබුණා. හැබැයි මේ දෙකම මේ සංසාර දීර්ඝ කරන්න නම් හේතු උනේ කොතන හරි ඒව සංකාරය. දැන් මේ බණහාල ගෙදර ගිහින් පින් කරන කීම නවත්තන්න එපා. මොකද ඒක වෙනම කතාවක්. පින්තුනේ අපි යම් පිනක් කරන්නේ කුසලයක් කරන්නේ සංසාරෙන් ගැලවෙන්න නම් ඒක වෙනම කතාවක්. නමුත් මේ සසර ඇලෙන්න නතර වෙන්න ගමන් යන්න හේතු වෙච්ච කුසලයක් හෝ අකුසලයක් පිනක් හෝ පවක් තිබ්බනම් ඒවට කියනවා සංඛාර කියලා. අභිසංඛාර කියලා. සරලව මතක තියාගන්න. ඒවත් ඔබට දුකක්මයි දුන්නේ. කොහොම වුණත් මාරයෝ පහක්ගෙන් ගැලවෙන්න තියෙනවා කියලා මතක තියාගෙන ඉන්න.